අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ මළගම සඳහා කරන පළමු අඬබෙරේ මේ උසස් පෙළ ප්‍රතිඵල සමග මේ රජයේ විසින් වයලා තියෙනවා. මළබෙරේ මේක විශාල කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනයේ ඇති වූ දවසේ සිට පසුගිය උසස් පෙළ ප්‍රතිඵල වෙන තෙක් තාම යටින් ක්‍රියාත්මක වූ දැවැන්ත කුමන්ත්‍රණයක කූට ප්‍රාප්තිය අපසු උසස් පෙළ ප්‍රතිඵල සමග ලැබිලා තියෙනවා. දැන් මේ සියලුම පුවත්පත් මාධ්‍ය ආයතන තමන්ගේ මුල් පිටුවේ ප්‍රවෘත්තිය ලෙස පළ කරන්නේ අපොස උසස් පෙළ පරීක්ෂණයෙන් සමස්ත දිවයිනේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ අති විශිෂ්ට දක්ෂතාද දක්වපු මුළු රටටම ආඩම්බරයක් වෙච්ච දරුවන්ගේ පින්තූර සහිත ශ්‍රී ලංකාවේ ඒ අංශයේ පළවෙනි. මේක හැමදාම කරන දෙයක්. විද්‍යාංශය, වාණිජාංශය, කලාංශය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණ අංශේ මේ අංශ සියල්ලගේ පළවෙනිව දක්වා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට උසස් පෙළ ප්‍රතිඵලවල කලාංශයේ පළවෙනියා ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවක් කියලා මේ පින්තූරයේ පළවෙනි. ඉන්ටර්නැෂනල් ස්කූල්ස් ජාත්‍යන්තර පාසල් ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිදහස් අධ්‍යාපනයේ රජයේ පාසල් පද්ධතියට සමාන කළා. කවදාක්වත් මම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මට පෙර මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරු රාසියක් ඉඳලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු. හැබැයි කිසිම දවසක ජාත්‍යන්තර පාසල්වල සිසුන් පෙනී සිටින විභාග ප්‍රතිඵල සමස්ත රටේ අතිමහත් බහුතර දරුවෝ පෙනී සිටින විභාගවල ප්‍රතිඵලත් එක්ක කවදාක්වත් කලවම් කළා නැහැ. කවදාක්වත් නැහැ. මම අභියෝග කරනවා අධ්‍යාපන අමාත්‍යවරයාට හෝ විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට හෝ වෙන ඕනම නිලධාරියෙකුට පුළුවන් නම් පෙන්වන්න මේ රටේ සමස්ත ලාංකීය නිදහස් අධ්‍යාපනයේ දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් ගෙවලා වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල්වල තත්ත්වය සමාන කරපු අවස්ථාවක් පුළුවන් නම් පෙන්වන්න කියලා ප්‍රතිඵල සම්බන්ධ. මේ දරුවන්ට විභාගයට පෙනී සිටින්නත් බෑ මං ඉන්න කාලේ රජයේ ආයුධුම් කරුවෝ ලෙස. ඉන්ටර්නැෂනල් ස්කූල් වල දරුවෝ යන්න ඕනේ ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා. ඒ කියන්නේ ලන්ඩන් ඒලෙවල් ලන්ඩන් ඕලෙවල් වලට ඕනේ යන්න. ඕනේ කෙනෙකුට අයිතිය තියෙනවා මේ රටේ පුරවැසියෝ ලෙස පුද්ගලික ආයුධුම් කරුවෝ ලෙස විභාගයට පෙනී සිටින්න. උසස් පෙළ. ඔබතුමාට පුළුවන්. තව ඔන්නම් ඊටාම වයස්ගත අවුරුදු 75ක 80ක් කෙනෙක්ට උනත් පුළුවන් පුද්ගලික ආයුධුම් කරුවෙල් ලෙස පෙනීම. එතකොට පුද්ගලික ආයුධුම් කරුවන්ගේ ප්‍රතිඵලයි රජයේ ආයුධුම් කරුවන්ගේ ප්‍රතිඵලයි එක සමාන මට්ටමකට දාලිවෙලා විශ්ලේෂණය කළා. ලංකාවේ පළවෙනියා එන්නේ පුද්ගලිකාංශයේ ජාත්‍යන්තර පාසල් වලින් කලාංශය කියලා පෙන්වුවා. ඒක මොනතරම් නිදහස් අධ්‍යාපනයට කරන අපරාධයක්ද?